සාදු 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 අවසරයි ස්වාමින් මහස අද වැඩසටහනෙන් ඔබ වහන්සේට ඉදිරිපත් කරන පළමු ප්‍රශ්නය මෙන්න මෙයයි ස්වාමින් මහස මේ වෙසක් සමයේත් බොහෝ ස්ථානවල බොහෝ විසිතුරු පින්කම් ගණනාවක් පැවැත්වෙනවා මේ පින්කම් සඳහා අතදිගාරල වියදම් කරනවා එහෙම නැත්නම් මහා පරිමාණයෙන් මුදල් වියදම් කරන බොහෝ අය සියලු දෙනා නෙමෙයි බොහෝ අය සමහර වෙලාවට විවිධ වැරදි ව්‍යාපාර වලින් මුදල් උපයන අය සමහර විට මාස් මාස වෙනදාම වෙන්න පුළුවන් සමහර විට මත්ද්‍රව්‍ය මත් පැන්නල විය වෙන්නට පුළුවන්කම තියෙනවා එහෙමත් නැත්නම් වෙනත් විවිධාකාරයේ ජාවාරම් වල නිරත වෙන අය වෙන්න පුළුවන් මේ අය තමන්ගේ අතේ තියෙන මුදල් තමන් හරි හම්බ කරගත්ත මුදල් මහා විශාල ප්‍රමාණයෙන් වියදම් කරමින් පින්කම් සිදු කරනවා එතෙන්දි කෙනෙක් හිතන්නට පුළුවන් වැරදි ආකාරයෙන් හම්බ කළා ඒ මුදල් වියදම් කළා පින්කම් කරන එකෙන් එයයිට තවත් හොඳක් සිද්ධ වෙනවා අපිට සිද්ධ වෙන්නේ නරකක් කියලා. මෙන්න මේ කාරණාව සමාජය තුළ කසුකුසුවක් විදිහට තියෙන කාරණාවක් ස්වාමීන් වහන්සේ. අද දවසේ ඔබ වහන්සේගෙන් අහන පළමු ප්‍රශ්නේ වන්නේ ස්වාමීන් වහන්සේ මෙවැනි ආකාරයේ පින්කම් කරන අයට එහි නිවැරදි ආනිසංස ලැබෙනවද? එවැනි පින්කම් වලට දායක වෙන අයටත් මේ පින්කම් වල නිවැරදි ප්‍රතිඵලය ළඟා කරගන්නට පුළුවන්ද කියන කාරණාව. අවසරයි ස්වාමීනි. මාත්මයා මුලින්ම ප්‍රශ්නයක් හැටියට මට යොමු කළේ ඉදිරියේදී පොසොන් ඇසළ ආගමික උත්සවයන් සිද්ධ වෙන කාලේනවා මේ කාලවල අපේ රටේ ජනතාව පින්කම් පවත්වමින් අප්‍රමාණ වූ ආමිෂ පින්කම් සිද්ධ කර ගන්නා වූ කාලයක් මේ ආමිෂ පින්කම් සිද්ධ කර ගන්න කාලෙදී මහත්මයා ප්‍රශ්නයක් හැටියට මගෙන් යොමු කළේ උඟා පින්කම් සිද්ධ කිරීමේදී අපිට පේනවා ඒ පින්කම් සඳහා වැය කරන මුදල් මිච්ඡා ආජීවයෙන් සොයා ගන්නා වූ මුදල් මම මේ ධර්මයයි විග්‍රහ කරන්නේ මගේ පෞද්ගලික අදහසක් නෙමේ බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගයට අදාළව සම්මා ආජීවය කියන කාරණේදී අපිට දේශනා කරනවා සම්මා ආජීවයක් වෙන්න නම් අපි මිච්ඡා ආජීවය අපේ ජීවිතයෙන් බැහැර වෙන්න ඕනේ. එතකොට මිච්ඡා ආජීවය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වැරදි ආජීවය කියන්නේ 1 මස් මාංශ වෙළඳාම 2 වසවිස වෙළඳාම 3 වෙඩි බෙහෙත් තුවක්කු වෙළඳාම ඊළඟට සතුන් වෙළඳාම වහල් වෙළඳාම ඒ වගේම මත් වතුර කුඩු වේවා පෙති වේවා කරල් වේවා මේවා වෙළඳාම මේ සෑම දෙයක්ම මිච්ඡා ආජීවයක් වැරදි ආජීවයක් බවටයි පත් වෙන්නේ. එතකොට මේ වැරදි ආජීවයන් තුලට අපි ආවොත් අපි වැරදි ආජීවයන් තුලින් අපි මුදල් හම්බ කළොත් අපි එක පැත්තකින් තේරුම් ගන්න ඕනේ අනිවාර්යෙන්ම අපිට සම්මා සතිය සහ සම්මා සමාධිය දුර්වල වෙලා යනවා. එතකොට සම්මා ආජීවේ දුර්වල වෙලා අපි මිච්ඡා ආජීවයට යොමු වෙන්නේ හේතු නිසා. එතකොට මිච්ඡා ආජීවයට යොමු වෙන හේතුව තමයි අනිවාර්යෙන්ම අපි මිච්ඡා ආජීවය කරන කෙනෙක් නම් එයාගේ පංචශීලයේ දුර්වලතාවයන් තියෙනවා. එයාගේ සම්මා සංකප්පයන්ගේ දුර්වලතාවයන් තියෙනවා. ඒ කියන්නේ අවිහිංසා, අව්‍යාපාද, නික්කම්මේ කියන සම්මා සංකප්ප දුර්වලයි. අවම වශයෙන් එයා අනුන්ට අවිහිංසාව දක්වනවා තබා තමා තමාට අවිහිංසාව දක්වලත් නැහැ. මිච්ඡා ආජීවය කරන කෙනෙක් අනුන්ට අවිහිංසාව දක්වනවා වගේම ඒ වගේම අනුන්ට මෛත්‍රිය පතුරනවා වගේම අනුන්ස් කෙරෙහි මෙස්සිතින් බලනවා කොයි හැටි වෙටත් අවම වශයෙන් තමා කෙරෙහිවත් මෙස්සිත පතුරෝගෙන නැහැ. තමා කෙරෙහිවත් අවිහිංසාව ඇති කරගෙන නැහැ. එයි සම්මා සංකප්ප දුර්වලයි. ඒතොර සම්මා සංකප්ප දුර්වල වෙන්නේ එයාගේ සම්මා දිට්ඨිය දුර්වලයි. තාම බුදුරජාණන් වහන්සේට කීකරු වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ මිච්ඡා ආජීවෙන් බැහැර වෙන්න කියද්දි තාම මිච්ඡා ආජීවය තුල ජීවත් වෙනවා. එයාගේ කර්මය කර්මඵල විශ්වාසයේ දුර්වලයි. මිච්ඡා ආජීවයන් සිද්ධ කළොත් එහි විපාක හැටියට ඊළඟ ජීවිතේ අප්‍රමාණ ආදීනවයන් ලබනවා කියන කාරණය එයාට සිහිපත් වෙන්නේ නැහැ. අපිට සමාජය තුළ පේනවනේ අප්‍රමාණ රෝගී රැල්ලක් සමාජය තුළ පැතිරෙනවා. මේ පැත්තේ මිච්ඡා ආජීව රැල්ල ඉහළට යනකොට අනිත් පැත්තෙන් ඒ හේතුඵල ධර්මයන් හැටියට බරපතල වූ රෝගී රැල්ලක් සමාජගත වෙනවා. පිළිකා රෝගී රැල්ලක්, වකුගඩු රෝගී රැල්ලක්, අක්මා රෝගී රැල්ලක්, මොලේ ගෙඩි රෝගී රැල්ලක් මේ වගේ අප්‍රමාණ වූ රෝගී රැල්ලක් මේ පැත්තෙන් මතුවෙනවා. දරුවෙක් උපදිනකොටම එයාගේ පෙනහැල්ලේ ප්‍රශ්නයක්. උපදිනකොටම වකුගඩුවක් නෑ. උපදිනකොටම අක්මා විභාගයක් නෑ. උපදිනකොටම තව ප්‍රශ්නයක්. ඒ ඇයි මේ පෙර ජීවිතේ මිච්ඡා ආජීවයන්ගේ ඵලය. සමාජය තුළ මෙවැනි අප්‍රමාණ
ආදීනවයන් අපි දැක්කත් පිළිකා රෝහල් පිරී ඉතිරී ගියත් වකුගඩු රෝගීන්ගේ අක්මා රෝගීන්ගේ ප්‍රතිශතය පිරී ඉතිරී ගියත් සමාජයට සතිය 100ක් නැහැ. ඇයි? කර්මය කර්මඵල විශ්වාසය නැහැ. ඒ වගේම පටිච්ච සමුප්පන්න උපතක් තියෙනවා. ඒ පටිච්ච සමුප්පන්න උපත දුර්වල වෙයි කියලා. මොනම හේතුවක් නිසාවත් එයාට දැනෙන්නේ නැහැ. අනේ ඊළඟ ජීවිතයේ ආවම වශයෙන් මම මිනිස්සෙක් වුණොත් මම මිනිස් ජීවිතේ ලෙඩෙක් වෙනවා කියන කාරණේට තේරුමක් නැහැ. අනේ මම මිච්ඡා ආජීවය සිද්ධ කළොත් ඊළඟ ජීවිතේ මම පිළිකා රෝගියෙක් වෙයි, මම අක්මා රෝගියෙක් වෙයි, මම වකුගඩු රෝගියෙක් වෙයි. මේවා පිළිබඳ එයාට වැටහීමක් නැහැ. ඇයි? සම්මාදිට්ඨිය නැහැ. ඒ නිසා නිරතුරුවම මහත්වයෝ අපි මිච්ඡා ආජීවයට යොමු වෙද්දී ඒ කියන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සීලයට අදාළ ලෞකික ප්‍රඥාවට අදාළ සියලුම මාර්ගාංගයන් අපි දුර්වල කර ගන්න. එතකොට ඒ සියලුම මාර්ගාංගයන් දුර්වල වෙද්දී මිච්ඡා ආජීවය නිසා අපිට කවදාක්වත් සම්මා සතියක් සම්මා සමාධියක් ඇති වෙන්නේ නැහැ. කලයුත්තේ මොකද්ද නොකලයුත්තේ මොකද්ද කියන කාරණේ අපිට ධර්මානුකූලව තේරුම් ගැනීමේ සම්මා සතිය දුර්වල වෙයි. එයා ධර්මය අධර්මය අඳුනන්නේ නැහැ. එයා පින පව අඳුනන්නේ නැහැ. එයා කුසලයේ අකුසලයේ අඳුනන්නේ නැහැ. එයා සුගතිය දුගතිය අඳුනන්නේ නැහැ. එයා මග නොමග අඳුනන්නේ නැහැ. ඒ කියන්නේ සම්මා සතිය දුර්වලයි. ඒ කියන්නේ මොනසා ප්‍රකෝටිපතියෙක් වුණත් මොනසා විශාල පින්කම් වලට සල්ලි වියදම් කරන්නෙක් වුණත් ඒ මුදල් එයා සොයාගන්නේ මිච්ඡා ආජීවයෙන් නම්. එහෙම නැත්නම් සිල්පද පහ දුර්වල කරගත්තා වූ ධර්මතාවයන් තුලින් නම් එවැනි කෙනෙකුට කවදාක්වත් සම්මා සතියක් කියන කාරණය හීනයක් පමණක්මයි. මිච්ඡා සතියයි තියෙන්නේ. ඒ සම්මා සතිය හීනයක් නම් ඒ හිත විසිරුණා වූ සිතක්, ඒ සිත ධර්මයේ කෙරෙහි තැම්පත් නොවුනා වූ සිතක්, ඒ සිත කර්මය කර්මඵල විශ්වාසය නැති හිතක්, ඒ සිත බුදුරජාණන් වහන්සේට අකීකරු හිතක්. ඒ නිසා මේ හිත කවදාක්වත් සම්මා සමාධියකට එන්නේ නැහැ. ඒ කියන්නේ යමෙක් මිච්ඡා ආජීවය තුල ජීවත් වෙනවා නම්, සිල්පද දුර්වල කරගෙන මුදල් හම්බ කරනවා නම්, ඉන් අදහස් වෙන්නේ ඔහු ලෞකික ප්‍රඥාවිනුත් දුර්වල කෙනෙක්. ඒ වගේම සම්මා සතියක් සම්මා සමාධියක් කියන කාරණේ පිළිබඳ එයා ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් යමෙක් මිච්ඡා ආජීවය තුල ජීවත් වෙනවා නම් අනිවාර්යෙන්ම ඉන් අදහස් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බැහැරව කටයුතු කරන්නා වූ කෙනෙක්. දැන් මහත්මයා මගෙන් ප්‍රශ්නයක් ඇහුවේ මේ මිච්ඡා ආජීවය තුලින් සොයා ගන්නා වූ මුදලින්, එම නැත්නම් පංචශීලය දුර්වල කරගෙන අපි හම්බ කර ගන්නා වූ මුදල් වලින් ලක්ෂ ගණන් කෝටි ගණන් දසදහස් ගණන් වැය කරලා පින්කම් සිද්ධ කිරීමෙන් ඒවා තුලින් අපි ලබන්නා වූ ඵලය කුමක්ද කියන කාරණය. නමුත් මහත්මයෝ ඇත්තටම අපිට සමාජයේ දිහා බලද්දී අපිට පේනවා මුළු ලෝකෙම වැඩියෙන්ම පින්කම් සිද්ධ කරන්නේ අපේ රටේ. අප්‍රමාත ප්‍රණීත පින්කම් අපි සිද්ධ කරගන්න. අනුරාධපුර පුණ්‍ය භූමියට ගියත්, කිරිවෙහෙර පුණ්‍ය භූමියට ගියත්, කැලණි පන්සලට ගියත්, බෙල්ලන්විල පන්සලට ගියත්, ඔය සෑම තැනකදීම පින්වත් ජනතාව අප්‍රමාණු පින්කම් සිද්ධ කරගන්න. ගෙවල් වල වෙනම පින්කම් සිද්ධ වෙනවා. නමුත් මේසා ලෝකේ වැඩියෙන්ම පින්කම් සිද්ධ වුණත් මාත්‍යෝ මේ ලෝකේම බින්දුවට වැටුණා වූ රටක් බවට අපිපත් වෙලා තියෙනවා. මේ ලෝකෙම අනුන්ගෙන් සිඟාකාල ජීවත් වෙන රටක් බවට පත් වෙලා තියෙනවා. මේ ලෝකෙම අපේ භවභෝග සම්පත්, අපේ අයිතීන් අපිට අහිමි වෙන රටක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් ඉතින් නිරතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ හිතන්න, මේසා ප්‍රණීත පින්කම් සිද්ධ කළත්, මේසා සුවිශාල පින්කම් සිද්ධ කළත්, මේසා විසිතුරු පින්කම් සිද්ධ කළත්, මාත්‍යෝ ඒ පින්කම් තුලින් ලැබෙන්නා වූ යහපත් ආනිසංසයෝ සමාජගත වෙලා නැහැ. යහපත් ආනිසංසයෝ සමාජගත වුණා නම් අපේ රටට ලෝකයාගෙන් හිඟා ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි තේරුම් ගන්න ඕනේ අපි කරන්නා වූ පින්කම් වලින් 75%ක් විතර අනිවාර්යයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුර්වල කරගෙනයි අපි පින්කම් සිද්ධ කරන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුර්වල කරගෙන පින්කම් කරනවා කියන්නේ අපි මිච්ඡා ආජීවයෙන් සොයාගත් මුදලින් පින්කම් කරනවා. සිල්පද පහ දුර්වල කරගෙන ලබන්නා වූ මුදලින් අපි පින්කම් කරනවා. ඒ වගේම සම්මා සංකප්පයන් දුර්වල කරගෙන උපයන්නා වූ මුදලින් අපි පින්කම් කරනවා. මොකද සම්මා සංකප්ප දුර්වල කරගන්නවා කියන්නේ
අනුන්ව හිංසනයට පත් කරලා අනුන්ව කායිකව මානසිකව පීඩණයට පත් කරලා ඒ වගේම අපි සමාජය තුළ ද්වේෂය ඇති කරලා අපි ද්වේෂය ඇති කරගෙන නෙක්ඛම්මෙන් බැහැර වෙලා ඒ වගේම සම්මාදිට්ඨිය දුර්වල කරගෙන අපි මුදල් හම්බ කරනවා අද කොච්චර සමාජය තුළ තියෙනවද කියලා බලන්නකෝ මිනිස්යාටම මිනිස්යාව මානසික හිංසනයකට පත් කරගෙන කායික හිංසනයන්ට පත් කරගෙන මුදල් හම්බ වෙන තැන් බලන්නකෝ ඔය අපේ මගී ප්‍රවාහන සේවයේ දිහා බලන්න සමහර අය බස් එකක නැග්ගත් අනේ කොන්දොස්තර මහත්තයාටයි රීදුරු මහත්තයාටයි බැන බැන තමයි බස් එකෙන් බහින්නේ. එයි බසයේ තුල ඇති වුණා වූ යම් කායික මානසික පීඩාවක්. මෙවැනි තැනකදී වුණත් ඒ ලබන්නා වූ මුදල කවදාක්වත් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ රැකගෙන ලැබුවා වූ මුදලක් ලාභයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා සමාජය තුල කොහෙ බැලුවත් කඩේකට ගිහිල්ලා අපි බඩුවක් මිලට ගත්තා. අපි යන්නේ විතරයක් රුපියල් 40ට මිලට ගන්න. නමුත් අපිට සිද්ධ වෙන්නේ 58 දේ ගන්න. අපි යන්නේ මාළු කිලෝකක් රුපියල් 10ට මිලට ගන්න. නමුත් අපිට ලැබෙන්නේ 1500. මේ සෑම තැනකදීම අනවශ්‍ය ලාභ උපයන්න ගිහිල්ලා බලවත් ආකාරයෙන් සම්මා සංකප්පයන් අපි දුර්වල කර ගන්න. ඒ නිසාම අපි ලබන්නා වූ මුදල් සම්මා ආජීවයකින් සෙව්වා වූ මුදල් බවට පත් වෙන්නේ නැහැ. ඒ වගේම සමහර පින්කම් සිද්ධ වෙන්නේ අප්‍රමාණ කළු සල්ලි වලින් සොයාගත්තා වූ මුදල්. වැරදි විදිහට සොයාගත්තා වූ මුදල්. සොරකම් කිරීමෙන් සොයා වංචාකාරීව සොයාගත්ත මුදල්. අල්ලස් තුලින් සොයාගත්තා වූ මුදල්. දූෂණ තුලින් සොයාගත්තා වූ මුදල්. මෙවැනි මුදල් වලින් පින්කම් කරලා අවසානයේ බැනුම් අහන්නේ කවුද? සම්මා සම්බුද්ධ ශාසනය. ලෝතුරා බුදුරජාණන් වහන්සේ. උතුම් ධර්ම රත්නය, උතුම් සංඝ රත්නය. නමුත් අපි ප්‍රශ්නය ධර්මානුකූලව විසඳගන්නේ නැහැ. අපි ප්‍රශ්නයේ දෙස ධර්මානුකූලව දකින්නේ නැහැ. ඒ නිසාම අද නිර්ආගමික පින්වතුල්ලාත් සමහරක් දුෂ්ටිකට අන්‍යාගමික පින්වතුල්ලාත් බලවත් ආකාරයෙන් බුදුදහමට චෝදනා කරනවා. බෞද්ධයාට චෝදනා කරනවා. මේ පින්කම් වලට චෝදනා කරනවා. අද සමහරු නිර්ආගමික පින්වතුන් ඉන්නවා. ඒගොල්ලන්ට බුද්ධ පූජාවක් දකින්න බෑ. රුවන්වැලි මහා සෑය සමුදුන් අභියස ජයශ්‍රී මහා බෝසමිදුන් අභියස කරන ප්‍රණීත සුන්දර විසිතුරු පූජාවක් දකින්න බෑ. ගෙදරක බුදු පිළිම වහන්සේ ඉදිරියේ තබන බුද්ධ පූජාවක් ඒගොල්ලන්ට දකින්න බෑ. මේවා බලවත් ආකාරයෙන් ඒගොල්ලෝ විවේචනයට ලක් කරනවා. ඇයි විවේචනයට ලක් කරන්නේ? ඒගොල්ලෝ විවේචනයට ලක්වීමට හේතුව තමයි අපේම වැරදි. බෞද්ධ ජනතාවගේ වැරදි. ඇයි බෞද්ධ ජනතාව වැරදි කළා වෙන්නේ? අපි මිච්ඡා ආජීවයෙන් සොයාගත් මුදලින්, සිල්පද පහ දුර්වල කර සොයාගන්නා වූ මුදලින්, සම්මා සංකප්ප සම්මා දිට්ඨි දුර්වල කරගෙන අපි සොයාගන්නා වූ මුදල් වලින් අපි පින්කම් කරන්න ගිහිල්ලා ඒ පින්කම් වලින් ලැබෙන්නා වූ සැබෑ විපාකයන් ආනිසංසයන් අපිට ලැබෙන්නේ නැහැ. එච්චරයි, වෙන දෙයක් නැහැ. එහෙනම් පින්කම් වල ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. පින්කම් සිදු නොවෙනවායි කියන කාරණේ නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ වගේම දැන් ඉදිරියේ තියෙන පොසොන් සමයේ, ඇසළ සමයේ අපි දන්සලයක් දෙද්දී, අපි වෙනත් පින්කමක් කරද්දී, සීලමය භාවනාමය පින්කමක් කරද්දී නිරතුරු අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ සෑම පින්කමක්ම සම්මා වායාමයක් වැඩෙන පින්කමක් බවට පත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ අපිට මනාව පැහැදිලි කළ දුන්න මේ පින්කම් කිරීමේදී ඒ පින්කම් කරන්නේ කොයි ආකාරයෙන්ද, ඒවට දායක වෙත්තේ කොයි ආකාරයෙන්ද කියන කාරණාව ඔබ වහන්සේ දේශනා කළ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරමින් පින්කම් සිදු කළ යුතු බව. එතනදී ස්වාමීන් වහන්සේ මේ සම්මා වායාම වැඩෙන පරිදි මේ පින්කම් සිදු කළ යුතු බවත් ඔබ වහන්සේ දේශනා කරනවා. නිවැරදිව සම්මා වායාමයන් වැඩෙන පරිදි මේ පින්කම් සිදු කරන්නේ කොහොමද කියන කාරණාව අපිට තවදුරටත් පැහැදිලි කරලා දෙන්න කියලා මේ මොහොතේදී වහන්සේගෙන් මම නමස්කාර පූර්වකව ඉල්ලා සිටිනවා. ඒක සම්මා වායාමයක් කරන්න නම් එතන සම්මා ආචීවේ තියෙන්න ඕනේ. එතන පංචශීලයේ ආරක්ෂාව තියෙන්න ඕනේ. එතන සම්මා සංකප්පයන්ගේ ආරක්ෂාව තියෙන්න ඕනේ. එතන සම්මා දිට්ඨියේ ආරක්ෂාව තියෙන්න ඕනේ. ඒ නිසා පින්වතුල්ලා නිරතුරුවම දක්ෂ වෙන්න ඕනේ. අපිට ලෝකය හදන්න බෑ. අපිට ලෝකය නිවැරදි කරන්න බෑ. අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් පහළ වෙලත් ලෝකේ නිවැරදි වුණේ නැහැ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මීට වසර 2600කට විතර පෙර ආතුව පහළ වුණා කියලා ලෝකේ නිවැරදි වුණේ නැහැ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වසර 500ක් යනකොට මුළු ඉන්දියාවෙන්ම බුදුදහම අතුරුදහන් වෙලා යන තත්වෙට සමාජය පත් වුණා. ඉන් අදහස් වෙන්නේ බුදුරජාණන් වහන්සේ නමකටවත්, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයටවත්, මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන්ටවත් ලෝකේ නිවැරදි කරන්න පුළුවන් කමක් නැහැ.
නිවැරදි නොවන ලෝකයේ උපයෝගී කරගෙන ඔබේ අධ්‍යාත්මික ලෝකය නිවැරදි කරගෙන ඔබ ලෝකයෙන් නිවිල යන දහමක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ නිසා අපි දකින්න ඕනේ අපි ලෝකයේ තුල තියලා බුදුරජාණන් වහන්සේ පිරිනිවි ගියා. අපි ලෝකයේ තුල තියලා සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ පිරිනිවි ගියා. අපි ලෝකයේ තුල තියලා යසෝදරා උත්තමාවිය පිරිනිවි ගියා. අපි ලෝකයේ තුල තියලා විසාකා උපාසිකාව සෝවාන් ඵලයට පත් වුණා. අපි ලෝකයේ තුල තියලා අනේ පිරිසිදුතුමා සෝවාන් ඵලයට පත් වුණා. එහෙනම් අපි ලෝකයේ තුල ඉඳලා ඒගොල්ලෝ නිවි සැනසී යද්දී අපි දක්ෂ වෙන්න ඕනේ ලෝකයේ ලෝකයේ ස්වභාවයෙන් තියෙන්න ඇරලා අපි මේ උතුම් ධර්මයේ උපයෝගී කරගෙන අපි නිවැරදි වෙලා අපි සුගතියට මාර්ගය හදාගෙන අපි විදර්ශනා නුවණ මතු කරගෙන අපි ලෝකයෙන් නිවැරදි වෙලා යන්න. මොකද මේ මිච්ඡා ආජීවය කියන කාරණය පංචශීලය දුර්වල කරගන්නවායි කියන කාරණය සම්මා සංකප්ප දුර්වල කරගන්නවායි කියන කාරණය සම්මා දිට්ඨිය දුර්වල කරගන්නාව කියන කාරණය අද මේ ආගන්තුකෝ අපිට ආපු ධර්මතාවයක් නෙමෙයි. ඒක තේරුම් ගන්න ඕන. ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න සමාජයේ ජේතවනාරාමේ පෙනිපෙනි අර චුන්ද සූකරගේ ඌරුමස් මරණ ගොවිපල තිබ්බා. ඌර මරණකොට ජේතවනාරාමිට කෑ ගහන එන තැනක තිබ්බා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒව වළක්වන්න ගියේ නැහැ. එහෙම නැත්නම් කොසල් රජතුමාට බිම්බිසාර රජතුමාට කියලා මේ මස් කඩේ මෙතනින් අයින් කරන්න කියලා කිව්වේ නැහැ. ඒවා හේතුඵල ධර්මය. ඒ වගේම ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී කොසල් රජතුමා ගත්තත්, අජාසත් රජතුමා ගත්තත්, ඔය කවුරුන් රජවරු ගත්තත්, ඒ රජවරු අධිකරණයන් තුලින් දඬුවම් පැනෙව්වේ නිරතුරුවම සම්මා සංකප්ප දුර්වලක වෙන දිසාවට. සම්මා දිට්ඨි දුර්වල වෙන දිසාවට. බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉද්දී මිනිස්සයෝ මහ පොළවේ වලලලා බෙල්ල විතරයි එළියට තිබ්බේ. එංගම මහ පොළවේ වලල දාලා මැරෙනකම්ම තිබ්බා. සමහරු පවුල් පිටින් වලවල් හාරලා පවුල් පිටින් වල ඇතුලේ දාලා අමු අමුවේම පණ පිටින් ඒගොල්ල වලල දැම්මා. සමහරුන්ගේ ඇඟිලි කැපුවා, සමහරුන්ගේ අත් කැපුවා, සමහරුන්ගේ හිස ගසලා දැම්මා. මේවා තමයි එදා අධිකරණයන් තුලින් දුන්න දඬුවම්, රාජ දඬුවම්. නමුත් සමාජයේ මේවා තුල සිද්ධ වෙද්දී කවදාක්වත් බුදුරජාණන් වහන්සේ මේවාට එරෙහිව ගියේ නැහැ. ඒ වගේම වේලුකණ්ඨකී නන්ද මාතාව අනාගාමි ඵලයට පත් වෙලා කාමරාග පටිගයන් නිරෝධය කරපු වේලුකණ්ඨකී නන්ද මාතාව එක අවස්ථාවක සිංහනාදයක් කරනවා. ඒ සිංහනාදේ තමයි මට හිටියේ එකම එක පුතයි. ඒ පුතා වරදකට අහුවෙලා අධිකරණයකට වැඩිකරුවෙක් වෙලා රජතුමා නියෝග කරනවා පුතාගේ හිස ගසලා දාන්න කියලා. එතකොට එදා වදමල් මාලය පළඳලා සුදු අඳලා මේ පුතා අර රාජ පුරුෂයන් වදකීන් විසින් හිස ගසා දාන්න ගෙනහිල්ලා අර කොටේ මත හිස තබලා අර කඩුවෙන් කඳෙන් හිස බෙන් කරද්දි වේලුකණ්ඨකී නන්ද මාතාව කියනවා මගේ හිත සැලුනේ නැහැ. මගේ පුතාගේ හිස රාජ නියෝගයක් මත කඳෙන් වෙන් වෙද්දිත් මම දැක්කේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයමයි. මං දැක්කේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයමයි. මං දැක්කේ රූපේ අනිත්‍යභාවයමයි. එහෙනම් බලන්නේ අනාගාමී උපාසිකාවගේ පුතත් එදා රජතුමාගේ නියෝගයෙන් හිස ගසල දාන තැනට පත් වුණා. ඉතින් මෙවැනි තත්වයන් තුළ මාත්‍යෝ බුදුරජාණන් වහන්සේ කවදාක්වත් මේ වාට එරිහිව කතා කළේ ඒ ලෝකයේ ස්වභාවය. ලෝකයේ කියන්නේ අවිද්‍යාව. අවිද්‍යාව යම් තැනකද එතන තියෙන තෘෂ්ණාව. අවිද්‍යාව යම් තැනකද එතන තියෙන තෘෂ්ණාව නම් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්. ඉන් මෙහා දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා අවිද්‍යාවෙන් පිරුණා වූ ලෝකයක් තුල අපි නිවන බලාපොරොත්තු වෙනවා නම් කවදාක්වත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි දක්ෂ විය යුතුයි අවිද්‍යාවෙන් පිරුණ ලෝකයේ තුල අපේ සෝසාහෙන් අපේ අප්‍රමාදී භාවයෙන් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තුලින් නිවන අපමතු කර ගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉද්දිත් මෙවැනි මිච්ඡා ආජීවයෝ මෙවැනි පංචශීලයේ දුර්වලභාවයන් මෙවැනි සම්මා සංකප්පයන්ගේ දුර්වලභාවයන් මෙවැනි සම්මා දිට්ඨියේ දුර්වලභාවයන් සමාජය තුල විරුද්ධව එහි පස්සේ කෝපකට වුණා. නමුත් කොතනකවත් බුදුරජාණන් වහන්සේ මේවාට විරුද්ධ වෙන්න කියලා උන්වහන්සේ කිව්වෙත් නැහැ. සංඝයා ඊට පෙළඹුවෙත් නැහැ. ලෝකේ ලෝකේ ස්වභාවයෙන් තිබ්බ ලෝකේ කොතනකවත් වරදක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ
නිරතුරුවම සීලේ ආනිසංස සමාජයට කියලා දුන්නා. රජවරුන්ට කියලා දුන්නා පංච සීලේ ආනිසංස කියලා දුන්නා. පංච සීලය දුර්වල කරගත්තොත් වෙන්නා වූ විපාකයන් කියලා දුන්නා. එදා සත්ව යාගයන් තිබ්බා. තු අර කූටදත්ත බ්‍රහ්මණයා තමන්ගේ වත්තේ සත්තු 3500ක් බැඳලා ඉනෝ. බැටළුව 500යි එළුව 500යි හරක් 500යි 3500ක් සත්තු බැඳලා මහා යාගයකට තේන. එතකොට කොසල් රජතුමා මහා යාගයක් සූදානම් කරලා තිබ්බ රෑ හීනෙන් බය වෙලා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ හැම තැනකදීම සීලේ ආනිසංස ධර්මයන් කියලා දුන්නා. ඔබ සත්ව ඝාතනය කළොත් ඔබට පත්වෙන විපාක මේකයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හැම වෙලාවම අපිට කිව්වේ මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ යාගයක් තියෙනවා. ඒ ශ්‍රේෂ්ඨ යාගය බුදුරජාණන් වහන්සේ නමක් තමයි ලෝකෙට දේශනා කරන්නේ. අපි එක එක යාග භූමි සමාජෙ තිනවා. සමහරු ගින්නෙන් දෙවියෝ පුදල යාග කරනවා. සමහරු ලේයින් යාග කරනවා. දැන් අන්තවාදී සමහර ආගම් නිරතුරුව මේගොල්ලෝ තමන්ගේ දෙවියන් වහන්සේ පූජා කරන්නේ ලේයින්. තමන්ගේ දෙවියන් වහන්සේ පූජා කරන්නේ කුකුලෙක්ගේ බෙල්ල කපලා හරකෙක්ගේ බෙල්ල කපලා ඉලුවෙක්ගේ බෙල්ල කපලා. තමන්ගේ දෙවියන් වහන්සේට ඒගොල්ලෝ පූජා කරන්නේ මිනිස්යාගේ බෙල්ල කපලා. එවැනි යාගයන් සමාජය තුල තියෙනවා. ලේයින් යකඩෙන් ගින්දරෙන් දෙවියන් පූජා කරන්නා වූ ආගම් අදහන්නා වූ යාගයන් සමාජය තුල එවැනි යාග භූමි තියෙන සමාජයක් තුල බුදුරජාණන් වහන්සේ නිරතුරුව වර්ණනා කළේ සීල යාගයයි. බුදුරජාණන් වහන්සේ නිරතුරුව වර්ණනා කළේ සම්මා ආජීව යාගයයි. බුදුරජාණන් වහන්සේ නිරතුරුව වර්ණනා කළේ සම්මා සංකප්පයන්ගේ සම්මා දිට්ඨිය යාගයයි. බුදුරජාණන් වහන්සේ නිරතුරුව වර්ණනා කළේ කල්යාණ මිත්‍ර ආශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීමේ යාගයයි. මෙන්න මේ යාග භූමිය තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා වූ යාග භූමිය. එනිසා බුදුරජාණන් වහන්සේ අතීත සමාජයේ අප්‍රමාණ මිච්ඡා ආජීවයන් තිබ්බා, සිල්පද බිඳීම් තිබ්බා, සම්මා සංකප්ප දුර්වල කරා, සම්මා දිට්ඨිය දුර්වල කරගෙන රජවරුන් පවා ඉතාමත් කුරිරු දඬුවම් අධිකරණයන් තුලින් ක්‍රියාත්මක කරද්දී අනේ බුදුරජාණන් වහන්සේ වවිනෙන් කතා කළේ. නමුත් සීලේ යාගයේ තියෙන ශක්තිය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පන්සිල් කඩන්න එපා, මිනිස්සයාට හිංසා කරන්න එපා, වැරදි විදියට මුදල් හොයන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. වරක් විසාකා උපාසිකාව මහ දවල් එනවා බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න. බුදුරජාණන් වහන්සේ ආනවා විසාකා ඔබ මේ මහ දවල් කොහි ගිහිල් එන ගමන්ද කියලා. උතර විසාකාව කියනවා මම කොසල් රජතුමාගේ කාර්යාලයට ගියා. එනිලධාරින්ගේ කාර්යාලයට මට මගේ මේ රාජකාරී කටයුත්තක් කරලා තිනවා. මම දැන් හතර පහ වතාවක්ම රස්තියාදු වෙනවා. තාමත් මට මගේ රාජකාරිය කරලා දුන්නේ නැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ගිහිල්ලා විසාකාව කියන්න මම කිව්වා කියලා කොසල් රජතුමාට මේක කරගන්න කියලා. එහෙම කියන්නේ නැහැ. දැන් අපෙන් එහෙම බලාපොරොත්තු වෙනවනේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපෙන් සමහර බලාපොරොත්තු වෙනවා. අහවලාට කියලා අර දෙය කරලා දෙන්න. අනේ බලන්නකෝ හාමුදුරන්ට පුළුවන් අහවලාට කියලා මේක කරලා දෙන්න. නමුත් හාමුදුරුව කරලා දෙන්නේ මේ වෙනි දේවල් නිසා තරහා වෙච්ච අයත් ඉන්න අප්‍රමාණ. නමුත් බුදුරජාණන් වහන්සේ විසාකාවට දේශනා කරන්න විසාකාව ඔබ යම් දුක් වේදනාවක් ලබනවා නම් ඒ දුක් වේදනාවට කවුරුත් වග කියන්න ඕනේ නැහැ. අපි සංසාරේ අනුන්ට දුන්නා වූ දුක් වේදනාවක් තමයි ඒ විපාක හැටියට ඔබ අනානිසංශ කියලා දුන්නේ. කර්මය කර්මඵල විශ්වාසය මේ කියලා දෙන සම්මා දිට්ඨිය. කොසල් රජතුමන්ට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මම කිව්වා කියලා කියන්නේ කියලා කිව්වේ. නමුත් අද මොකද සමාජය බලාපොරොත්තු වෙන්නේ? අද සමාජයේ සමහරු ඇවිල්ලා අපෙන් බලාපොරොත්තු වෙනවා අහවලාට කියලා මේ දේ කරලා දෙන්න. අහවලාට කියලා අරක අරන් දෙන්න. හාමුදුරුව කිව්වොත් මේක කරලා දෙයි. එහෙම ධර්මයක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා නෑ. අපි දකින්න ඕනේ අපිට යමක් නොලැබෙනවා නම් ඒ නොලැබීම අපිම කරගත්තා වූ සංස්කාරයක් කියන කාරණේයි බුදුරජාණන් වහන්සේ කිව්වේ. බුදුරජාණන් වහන්සේ ලෝකය හදන්න නෙමෙයි ගියේ, ලෝකය නිවැරදි කරන්න නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දන්නවා ලෝකය හදන්න බෑ, ලෝකය නිවැරදි කරන්න බෑ කියලා. ඇයි? ලෝකයේ ඉපදුනේ අවිද්‍යාවෙන්. එතන චතුරාර්ය සත්‍ය නොදන්නා භාවයේ යම් තැනක තියෙනවා නම් ඒ ලෝකය නිවැරදි කරන්න බෑ. ඒ ලෝකය තියලා ඒ ලෝකේ නොතැවරි අපි ලෝකයෙන් නිදහස් වෙන තැනයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ. දැන් වෙසක් සතියේ මේ ගත වෙන්නේ. ඒ වගේම ඉදිරියේදී පොසොන් ඇසල මෙවැනි පින්කම් සිද්ධ වෙනවා. ඒ වගේම අවුරුද්දේ 365 දවස් පුරාවටම රට පුරා පින්කම් සිද්ධ වෙනවා. ඒ නිසා අපි කළ යුත්තේ අපි නිවැරදි වෙන්න. ලෝකය නිවැරදි කරන්න නෙමෙයි, අනුන් කරන පින්කම දිහා බලලා මේ අනුන්ගේ පින්කම මිච්ඡා ජීවයක්ද නැද්ද කියලා හොයන්න නෙමෙයි.
අනුන් කරන පින්කම දිහා බලලා මේ පින්කම සම්මා සංකප්ප දුර්වල පින්කමක්ද කියලා හොයන්න නෙමේ සම්මා දිට්ඨිය දුර්වල පින්කමක්ද කියලා හොයන්න ඒව හොයන්න ගියොත් නොහැදෙන ලෝකයේ තුල මමත් නොහැදෙන දිශාවටයි ගමන් කරන්නේ ඒ නිසා ඔබ කෝටි ගාණක් වියදම් කරලා කරන පින්කමක් දකින්න පුළුවන් කෝටි ගාණක් වියදම් කරලා ලක්ෂ ගාණක් වියදම් කරලා කළ පින්කමක් දකින්න පුළුවන් නමුත් ඔබ දන්නවා මේ මුදල් යහපත් ආකාරයෙන් සොයාගත්ත මුදල් නෙමෙයි කියලා. මේ මුදල් ජනතාවට කායිකව මානසිකව හිංසා කළ ලබාගත් මුදල් කියලා ඔබ දන්නවා. මිච්ඡා ආජීවයෙන් සොයන මුදල් කියලා ඔබ දන්නවා. නමුත් ඔබ ඒව හිතන්න යන්න අවශ්‍ය නැහැ. මිච්ඡා ආජීවයෙන් කරන්නා වූ පින්කමක් ඔබ දැක්කත්, වැරදි ආකාරයෙන් මුදල්ලු පෙර කරන පින්කමක් දැක්කත් ඔබ සාදු සාදු කියලා නිරතුරුවම ඒ පින්කම තුලින් ධර්මයේ උපේක්ෂාව ඇති කරගන්න. ඒ පින්කම නිසා ඔබ ගැටෙන ස්වභාවයට හෝ ඔබ හරි කියලා ඔබ ඇලෙන ස්වභාවයට ඔබ යන්න එපා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් අපි මීළඟට යොමු කරන්නට බලාපොරොත්තු වෙන ගැටලුව මෙන්න මෙයයි. ඒ තමයි මේ වර්තමාන කාලවකවානුව තුළ බොහෝ වෙලාවට බොහෝ ස්ථානවල විවිධාකාරයේ පින්කම් සූදානම් කරනවා. දන්සැල් ඒ වගේම විවිධ විදිහේ පින්කම් තොරන් මේ සියලු දේ අපි දකිනවා. දැන් මේ දේවල් සිදු කරද්දී සමහර වෙලාවට මේ සාමාන්‍ය ජනතාවට අවහිරයක් වන පරිදි මේ දේවල් සිදු කරන ආකාරය අපි දැකලා තියෙනවා. තොරණක් කිලි කරපු තැනක වෙන්න පුළුවන්, දන්සැලක් දෙන තැනක වෙන්න පුළුවන්. සාමාන්‍ය ජනතාවට යම් අවහිරයක් වෙන විදිහට මේ දන්සැල් දෙන අය හැසිරෙනවා. මේකෙන් පිනක් කරනවා කියන කාරණාවට වඩා සමහර විට මේ මිනිස්සු තුලත් යම් ආකාරයක වැරදි වැටහීමක් ඇති වෙනවා මේ කරන දේ අපිට කරදරයක් කියලා. මෙන්න මේ කාරණාව අපි ධර්මානුකූලව පහදාගත යුත්තේ කෙසේද ස්වාමීන් වහන්සේ? දැන් සමහරු පින්කම් කරනවා කායිකෝ මානසිකෝ මිනිසයාව හිංසනයට පත් කරනවා. බලහත්කාරයෙන් මුදල් ඉල්ල ගන්නවා. කෙනෙකුට අද දෙන්න බෑ. එයාට දෙන්න පුළුවන් මීට ඉස්සෙල්ලා එයා දන්සල්ට රුපියල් 5000ක් දුන්නා. නමුත් අද එයාගේ ආර්ථිකයත් එක්ක එයාට 5000ක් දෙන්න බෑ. එයාට දෙන්න පුළුවන් රුපියල් 2000යි. නමුත් එයා 2000ක් දෙද්දී අර මිනිසයාව මානසික හිංසනයට ලක් කරනවා. ඒ මිනිසයාට චෝදනා කරනවා. එතකොට එහෙම චෝදනා කළොත් කවදාක්වත් ඔබේ දන්සල් සම්මා වායාමයක් වෙන්නේ නැහැ. එතකොට සමහර වෙලාවට අපි දකිනවා දන්සල් දෙනවා ඒගොල්ලන්ගේ ඉන්ද්‍රිය සංවරය හුඟක් දුර්වලයි. පාරවල් පුරා අනිත්‍යයගේ නිදහස ඒගොල්ලෝ බලන්නේ නැහැ. සමහර වෙලාවට දන්සලක් දෙද්දී වාහන 10 15 බලෙන් පාර මැද නවත්තගෙන ඉන්නවා. අර දන්සලෙන් යමක් පාවිච්චි නොකරන කෙනාටවත් පාරේ යන්න ඉඩක් නැහැ. අර වාහන ටික ඔක්කොම කන බොන දේ කෑවට පස්සේ තමයි ඒගොල්ලෝ යන්නේ. එවැනි අවස්ථාවන් මම දැකලා තියෙනවා. මම දවසක් වෙසක් දවසට පස්සේ ඔය හරි මේ කොළඹ නගරය යද්දී මගේ රියදුරු මහත්තයා 10 තැනකට වඩා කේන්ති ගත්තා. එයි හැම තැනම වාහන නතර කර කර පාර මැද්දේ එක දිගටම දන්සලෙන් ඒ කන බොන දේවල් දෙන. ඇත්ත වශයෙන්ම මට නම් ඒක සතුටක්. ඇත්ත කියන්න ඕනේ. තේන්න. අනේ මිනිස්සු මේ විදියට දන්සල් දෙනවා, මේ විනියට කනවා බොනවා මට ප්‍රමාද වෙන බව ඇත්ත. නමුත් මං ඇත්තටම මං ඒක දැකලා සතුටක් ලබන්නේ. මගේ ප්‍රමාදය මට අදාළ නැහැ. නමුත් දෙයනේ මිනිස්සු මෙහෙම පින්කම් කරද්දී, මිනිස්සු මෙහෙම සමගියෙන් එකතු වෙලා පින්කම් කරද්දී, මිනිස්සු මේ වගේ සතුටෙන් තේක වේවා, අයිස්ක්‍රීම් එක වේවා, මඤ්ඤොක්ක ටික වේවා, කඩල ටික කද්දී මම වානේ අතන ඉඳගෙන මට ඇත්තට මේක සතුටක්. මිනිස්යාගේ දානේ ශක්තිය අපි දකින්නේ. ඒ දාණයෙන් ලැබෙන මිනිස්යාගේ සතුට ප්‍රීතිය අපි දකින්නේ. මට සතුටක් වුණත් ඒක තේරුම් ගන්න රියදුරු මහත්තයා දක්ෂ වුණේ නැහැ. එයා 10 පාරකට වඩා ගැටුණා. ඉතන අවසානයේ මං කිව්වා මහත්තයෝ මහත්තයා ඔය ගැටෙන ස්වභාවය වැරදි. මහත්තයා සතුට වෙන්න. අපිට පැය භාගයක් ප්‍රමාදුණා, පැයක් ප්‍රමාදුණා ඒක හරි. නමුත් ඒ ප්‍රමාදයට වඩා සුන්දර ධර්මයක් අපි මෙතන දකිනවා. නමුත් ඔබ බලන්න ඔබ දන්සල් දෙන කෙනා ඔබ දක්ෂ වුණා නම් ඔබ දන්සලක් දීලා ඒන හැමෝටම සංග්‍රහයක් කරලා දන්සලෙන් ආහාරයක් ගන්න අකමැති අයට සුවසේ පාරයන් ඉඩ දුන්නා නම් ඔබට තිබ්බා අර මහත්තයා කේන්ති නොගන්න තැනට ගන්න. තේන්න. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. ඔබ දන්සල් දෙන්නේ ඒක ඇත්ත වශයෙන්ම සුන්දර දර්ශනයක්. ඔබලා දන්සල් දෙද්දී ඒ දන්සල ළඟට ඇවිල්ලා කෙනෙක් ඒ ආහාර ගනිද්දි ගිලන්පසක් වළඳද්දී ඒක හරිම සුන්දර ධර්මතාවයක්. දානේ සුන්දර ධර්මතාවයක්. කර්මය කර්මඵල විශ්වාසයේ සුන්දර ධර්මතාවයක්. ඒ නිසා ඒවත් තව වැඩියෙන් කරන්න. නමුත් ඔබ දක්ෂ වෙන්න ඕනේ විනයක් තුල, සීලයක් තුල ඒ දෙක කරන්න. විනයක් සීලයක් එතන දුර්වල වුණා නම් එතන දුර්වල සම්මා සංකප්ප සම්මා දිට්ඨි ලෞකික ප්‍රඥාව දුර්වලයි. ඒ නිසා ඔබේ දන්සල දෙද්දී ඒ දන්සලෙන් ප්‍රයෝජන ලබන අය වෙන්වා අයින් කරගෙන ඔබ දක්ෂ වෙන්න මහපාරීට දෙන්න. මහපාර වසාගෙන ඔබ දන්සල් දෙන්න එපා. මොකද හැම කෙනාම ඒ එකම අර්ථයෙන් හිතන්න දක්ෂ නැහැ.
එකිනෙකාගේ සංස්කාරයන්ට අදාළ එකිනෙකාගේ අවිද්‍යාවේ ස්වභාවයන්ට අදාළ එකිනෙකාගේ කල්යාණ මිත්‍රභාවයේ ආශ්‍රයන්ට අදාළව එක එකනාගේ අදහස් සිතුම් පැතුම් වෙනස්. එනිසා දන්සල තුලින් සතුටු වෙන සිය දෙනෙක් වාහන 25ක් අතර අසතුටු වෙන දෙතුන් දෙනෙකුත් ඉන්න පුළුවන්. එනිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ දන්සල තුලින් සතුටු වෙන 25 දෙනා සතුටු කරනවා වගේම එතන ඇති වෙන බාධාව තුලින් පීඩාවටපත් වෙන අර තුන් දෙනාත් සතුටු කරන්න. ඒක කරන්න නම් මහපාරේ දන්සල් දෙද්දී ඔබ දක්ෂ වෙන්න විනයක් ඇතුව ඒ කාරණේ සිද්ධ කරන්න දන්සලෙන් ප්‍රයෝජන ගන්න අය වගේම දන්සලට අකමැති අයත් ඉන්නවා. ඒ අකමැති අයත් මානසික හිංසනයකින් කායික හිංසනයකට පත් කරන්නේ නැතුව ඒ අයත් පින්තුණී ආරක්ෂා කරගෙන ඔබ දන්සල තුලින් ඒ දානමය පුණ්‍ය ශක්තිය ජීවිතයට එකතු කර ගැනීම තමයි සැබෑ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ පුහුණු කරන කෙනෙක්ගේ ශක්තිය විය. දැන් අපි නිරතුරු අපි හිතනවා භික්ෂුවක් හැටියට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට මම වචනයක් කතා කරද්දී දැන් මම මේ අදහස් දක්වද්දී මොකක්ද එතන තියෙන්නේ? ආර්ය ශ්‍රාංගික මාර්ගය. සම්මා සංකප්ප සම්මා දිට්ඨි. ඒතර මම මේ අදහස් දක්වද්දී මම දන්සල දෙන කෙනාත් ඒ දන්සලෙන් ආහාර අනුභව කරන කෙනාත් ඒ වගේම මේ දෙකටම අකමැති කෙනා තුන් දෙනාම මං ආරක්ෂා කරනවා. ඒ තුන් දෙනාම මං ආරක්ෂා කරනවා. ඒ ආරක්ෂා කරමින් තමයි මං ඔබට මේ අදහස් ප්‍රකාශ කළේ. ඒකෝ දන්සල් දෙන කෙනා වැරදි කියලා මං කිව්වෙත් නෑ. ඒ වගේම දන්සල ළඟ නතර වෙලා ඒක භුක්ති විඳින කෙනා වැරදි කිව්වෙත් මං ඔබට කිව්වා මම වාහනේ ඉදදී පැයකට වඩා ප්‍රමාද වුණා රියදුරු මහත්තයා බයිනවා මං ඒක සතුටින් බලාගෙන හිටියේ කියලා. ඒ සිද්ධියෙන් හැම දෙයක් මම පුදුමාකාර සතුටින් බලන් හිටියා. ඒ වගේම මම ඔබට මතක් කළා දන්සලට අකමැති කෙනාටත් තද බදයකින් තොරව නිදහසේ පාර යන්න ඉඩ දෙන්න ඕනි කියලා. ඒතකොට බලන්න මම මේ තුන් ගොල්ලම ආරක්ෂා කළා. ඒ ආරක්ෂාව කිලිතුනේ මම මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? සම්මා සංකප්පය. ඒක මගේ සම්මා දිට්ඨිය. ඒක මගේ සම්මා සංකප්ප. ඒ තුලින් මම අනුන්ගේ දන්සල තුලින් අනුන්ගේ දන්සල් වැළඳීම තුලින් අනුන්ගේ දන්සලට බයින කෙනා තුලින් මම මෙතන ඉඳගෙන සම්මා සංකප්ප වඩනවා. ඒ සම්මා සංකප්ප වඩනවා වගේම ඔබට සම්මා සංකප්ප වඩන්න සම්මා දිට්ඨිය වඩන්න ඔබේ පින්කම සම්මා වායාමය බවට පත් කරගන්න මම ඔබට ඊට අදාළ ධර්මයක් කියලා දෙනවා. මේක තමයි ශාසනය. ඉතින් ලෝකය නිවැරදි කරන්න බෑ. මේ ලෝකය නිවැරදි නොවන ලෝකයක්. ඇයි? ලෝකේ ඉපදුනේ අවිද්‍යාවෙන්, ලෝකේ දුවන්නේ තෘෂ්ණාවෙන්. ඒ නිසා දන්සල දෙන කෙනා තුලත් සංස්කාරයන් කෙරේ තෘෂ්ණාව තියෙන්නේ, දන්සල වළඳන කෙනා තුලත් ආහාරය කෙරේ තෘෂ්ණාව තියෙන්නේ, දන්සලට බැන බැන එතන මාර්ග තදබදේ හිරවෙලා ඉන්න කෙනා තුලත් පංච උපාදානස්කන්ධය කෙරේ තෘෂ්ණාවයි තියෙන්නේ. එහෙනම් අපි මේ තුන් ගොල්ලොම අවිද්‍යාවත් තෘෂ්ණාවත් තුලයි කටයුතු කරන්නේ. ඒ නිසා අවිද්‍යාවත් තෘෂ්ණාවක් යම් තැනකද ඕන වෙලාවක වරදක් සිද්ධ වෙන්න පුළුවන්. එනිසා අපි දක්ෂ විය යුතුයි නිරතුරුවම සමාජය තුල සිදුවෙන සෑම සිදුවීමක් තුලින්ම සමාජයට යහපත කියලා දෙනවා වගේම සමාජයට සාමීචි පටිපන්න ගුණයෙන් අවවාද කරනවා වගේම මේ නොහැදෙන්නා වූ අවිද්‍යාවේ තෘෂ්ණාවේ ලෝකයේ උපයෝගී කරගෙන දන්සල තුලිනුත් දන්සලෙන් ප්‍රයෝජනය ගන්න ආහාර අනුභව කරන්නේ පුද්ගලයා තුලිනුත් ජනතාව තුලිනුත් දන්සලට විරුද්ධව හිංසනයට ලක් වෙලා එතන පීඩාවට පත් වෙන කෙනා තුලිනුත් හැම වෙලාවම මගේ සම්මා සතිය, මගේ සම්මා සමාධිය, මගේ විදර්ශනා නුවණ, මගේ විමුක්තිය කියන කාරණේ අපි සාක්ෂාත් කරගෙන දන්සල ලෝකේ තුල තියලා දන්සල් අනුභව කිරීමත් ලෝකේ තුල තියලා මිච්ඡා ආජීවයත් ලෝකේ තුල තියලා දන්සලට බයින මිනිස්සුයොත් ලෝකේ තුල තියලා අපි ලෝකේ නිදහස් වෙලා යන්නේ. ඒක තමයි මේ සම්මා සම්බුද්ධ ශාසනය උපයෝගී කරගෙන මේ වෙසක් මේ පොසොන් මේ ඇසළ සමයන් උපයෝගී කරගෙන අපි කරගන්නා වූ ශ්‍රේෂ්ඨම පින්කම කියලා මට කරුණු කියන සිද්ධ වෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ අපිට මේ කාරණාවත් මනාව පැහැදිලි කරලා දුන්නා. අනවශ්‍ය ලෙස යමක් සමග ගැටෙන්නට යාම ඔබට අකුසල් රැස්කර ගැනීමක් පමණයි කියන කාරණාව ඔබ මේ වෙසක් සමයේදී ඔබේ සිතට ගන්න. ඒ නිසා අන් අය කරන පින්කම් පිනක් හැටියට දකින්නත්, ඒවායින් ඔබට බාධාවක් සිදු වෙනවා නම් ඒවා බාධාවක් ලෙස නොසලකන්නත් ඔබ කටයුතු කළොත් ඔබටත්
අකුසලයක් රැස් කරගන්නේ නැතිව ඉන්න පුළුවන්කම තියෙනවා කියන කාරණාව තමයි මතක් කරන්න තියෙන්නේ. අද දවසේ වැඩසටහනේ අවසන් ප්‍රශ්නයත් ඒකම ඔබ වහන්සේට යොමු කරන්නට සෝදානම් ස්වාමින් වහන්සේ. මේ වෙනකොට අපේ රටේ බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා මේ තිරිසන් සතුන්ගෙන් මිනිස්සුන්ට සිද්ධ වෙන කරදරය. දැන් උදාහරණයක් හැටියට වගා හානි කරන සතුන් විදිහට මේ වනාලි, ඒ වගේම රිලව්, වඳුර, දඬුලෙන්නු, ඉත්තෑව, වල්ලූරු මෙන්න මේ විදිහේ විවිධ සතුන් මේ මිනිස්සුන්ගේ වගාවන්ට හානි කරනවා. දැන් මේක බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා දැන් සමාජය තුළ කතාව ගොඩ නැගෙනවා රිලව් පිට රට යවන එක හොඳයි, එහෙම නැත්නම් මේ මොනරු මරලා දාන එක හොඳයි, එහෙම නැත්නම් මේ වල්ලූරුන්ට වෙඩි තියන එක හොඳයි, මේ සතුන් ඝාතනය කළා හරි මේ ප්‍රශ්න විසඳිය යුතුයි කියලා සමාජය තුළ මතයක් ගොඩ නැගෙමින් තියෙනවා. දැන් අපි බෞද්ධය හැටියට, බෞද්ධ රටක ජීවත් වෙන ජනතාව හැටියට, බුදුදහම ආරක්ෂා කරන ජනතාව හැටියට ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ප්‍රාණඝාතය කියන්නේ අකුසලයක් කියලා. ස්වාමීන් වහන්සේ මේ ප්‍රාණඝාතය අකුසලයක් බව දැන දැනත් අපි මේ සතුන්ගේ සිද්ධ වෙන බාධාවන්ට සත්තු මරන්න උත්සාහ කරන එකේ වරදක් අපිට පේන්නට අප්‍රමාණ හිංසනයන් අපේ ගොවි ජනතාවට සිද්ධ වෙනවා කියන කාරණය. මේ හේතුවෙන් මේ සත්තු මරා දාන එක, මේ සත්තු විදේශගත කරන එක සුදුසුද කියන කාරණේ තමයි මහත්මයා අහන්නේ. ඉතින් ඔතනදී මහත්මයෝ අපි නිරතුරුව තේරුම් ගන්න ඕනේ, මට පටිච්ච සමුපාදයේම තමයි මෙතනදිත් කියන්න වෙන්නේ, තුෂ්ණා පච්චයා උපාදාන, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස, ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නායකින් පංච උපාදානස්කන්ධ. එතකොට මේ දුක දැන් සකස් වුණේ කුමක් නිසාද? දැන් අපි මේ ගොවිතැනට හිංසා කරන සතුන් නිසා මේ අත්විඳින්නා වූ මානසික පීඩනය, කායික පීඩනය දෙකක්, මානසික විතරක් නෙමෙයි කායික. මොකද සතුන්ගෙන් වෙන හිංසා භික්ෂුවක් හැටියට මං හොඳටම දන්නවා. මොකද අපි ගම්වල කැලවල් වල ජීවත් වෙන නිසා මේ රිලව් විසින්, මොනරුන් විසින්, ඉත්තෑවන් විසින්, දඬුලේනන් විසින්, අලින් විසින් ගොවි ජනතාවට කරන්නා වූ අප්‍රමාණ කායික මානසික පීඩාවන් ගැන ඇස් දෙකෙන් අපි දැකලා තියෙනවා. ගොවි ජනතාවට නෙමෙයි, අපිටත්. අපේ කුටියට පැනලා මගේ පාත්‍රේ දානි ටික පෙරලපු අවස්ථා තියෙනවා. තේනේ? මේ දොර වහලා තියෙද්දි, දොර වහලා මං එළියේ අතු ගන්නවා. කොහෙන් වෝ අර උඩ තියෙන හිඩසකින් මේකට පැනලා පාත්‍රේ මේ කරපු අවස්ථා තියෙනවා. ඉතින් එවැනි අවස්ථාවකද මේ සතුන් නිසා අපිටවත් අපේ කටයුතු කරගන්න බැරි වෙලා, ඉතින් මත් අපි ඒක දකින්න ඕනේ. මේ කුමක්ද මේ වෙන්නේ? අවිද්‍යා පච්චයා, අවිද්‍යාව හේතුවෙන් සකස් කරගත්තා උ සංස්කාර. එන්න වෙන දෙයක් නෙමෙයි. ඉතින් අර මේ ලෝකය කල්ප විනාශයකින් පස්සේ මේ ලෝකය නැවුම්ම හටගෙන මේ නැවුම් ලෝකයට මුලින්ම එන්නේ අර ආභස්සරා බ්‍රහ්ම ලෝකෙන් ආලෝක සංඥාවෙන් ආපු බ්‍රහ්මය. මේ අරූපාවචර රූපාවචර ධ්‍යාන මේ බ්‍රහ්මතල හිටිය බ්‍රහ්මය ආලෝක සංඥාවෙන් ඇවිල්ලා. බ්‍රහ්මයා කියන්නේ කවුද? සමාධිය තුල වේදනාවේ ආස්වාදය තුල ඉන්න කෙනෙක්. මේ ආලෝක සංඥාවෙන් ආපු බ්‍රහ්මය අර නැවුම් පොළවේ මිදුනා වූ මේ පැණිවැනි සුවඳවත් රසවත් අයෝගට් එක බඳු මහ පොළව රස විඳලා මේ කය ඝන වෙලා මිනිසයෝ බවට පත් වෙනවා. තුෂ්ණාවෙන්ම ඝන වෙනවා. එහෙනම් බලන්න, අවිද්‍යාව හේතුවෙන් සකස් වෙන තුෂ්ණාවට පුළුවන් ආභස්සරා බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෝ, ආලෝක සංඥාවෙන් ආපු බ්‍රහ්මයෝ කය ඝන වෙලා මිනිසෙක් බවට පත් කරන්නේ. එහෙම පත් වෙලා ඊළඟට මොකද කරන්නේ? ඊළඟට පහළ වෙන අර තම්පලා, ඒකට තුෂ්ණාවෙන් බැඳෙනවා. අර පැණි හතු වලට තුෂ්ණාවෙන් බැඳෙනවා. ඇල්හාල් වලට තුෂ්ණාවෙන් බැඳෙනවා. බැඳිලා ඊට පස්සේ මොකද්ද මේගොල්ලෝ වෙන්නේ? කාමයන් වැඩෙනවා. කාමයන් වැඩිලා ස්ත්‍රී පුරුෂ භාවයට පත් වෙනවා. ස්ත්‍රී පුරුෂ භාවයට පත් වෙලා කාමයේ වර්ධවා හැසිරෙනවා. කාමයේ වර්ධවා හැසිරිලා සමාජය තුල අප්‍රමාණ අවුල් වියවුල් ඇති කරගන්නවා. මේ ලෝක ධාතුවේ අලුත් ලෝකය තුල රජ කෙනෙක් පත් කරගන්නේ මේ ඇතිවෙන්නා වූ අවුල් වියවුල් විසඳන්න. එදා එහෙමයි ලෝකේ නැවුම්ම හටගත්තේ. ඒතකොට මේ නැවුම්ම හටගත්ත මොහොතේ මේ ලෝකෙට එන්නේ ආභස්සරා බ්‍රහ්ම ලෝකයේ වේදනාවේ ආස්වාදයේ බිඳු බ්‍රහ්මය ආලෝක සංඥාවෙන්. ආලෝක සංඥාවෙන් ආපු බ්‍රහ්මය තුෂ්ණාවෙන්ම කය ඝන වෙලා අවසානයේ විකෘතිය බවට පත් වෙනවා. රජ කෙනෙක් තෝරාගෙන මේ ප්‍රශ්න, මේ අධිකරණයන් විසඳන තැනට පත් වෙන තැන සමාජයේ පත් කරනවා.
එනම් මහත්යෝ මේ මනුස්ස ලෝකේ අවිද්‍යාවෙන් අන්ධ වෙච්ච මනුස්ස ලෝකයේ තුල තෘෂ්ණාව උඩු දූප මනුස්ස ලෝකයේ තුල දුක ගැන හැර අපිට සැප ගැන කතා කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ තිරිසන් ලෝකයෙන් වෙන්නා වූ පීඩාව පිළිබඳ කිසිම සැකයක් නැහැ. අනිවාර්යයෙන්ම විසඳුමක් අවශ්‍යයි මහත්යෝ. නමුත් අකුසලයක් විපාක දෙන්නේ තව අකුසල් කරගන්න. ඒක හොඳට තේරුම් ගන්න. ඒක අද තේරුම් අරන් වැඩක් නැහැ. අපි මේ තෘෂ්ණාවෙන් කටයුතු කරපු පසුගිය අවුරුදු 50දී අපි මේක තේරුම් ගන්න ඕනේ. දැන් අප්‍රමාණ මොනර ගහණයක් ගම්වල තියෙනවා. ඉතින් අපිට තේරෙනවා ඇයි මේ මොනර ගහණය වෙන්නේ කියලා. ඇයි සෙබඩ ගිහිල්ලා කැලේ බිත්තර දැම්මට පස්සේ මහත්යෝ අද නරියෙක් කොතනකවත් නැහැ. මම මේට අවුරුදු 10කට ඉස්සෙල්ලා ওই රුහුණු ප්‍රදේශවල කුටියකට ගියාම රෑ 8 වෙනකොට නරි රංචු වෙනවා කෑ ගහන නර රංචු. ඇයි ඒ කෑ ගහන්නේ? නරියෝ ඇවිල්ලා මාත්වර රිලව් රෑට ලගින ගහයටට එන්නේ. නැත්තම් වඳුරෝ රෑට ලගින ගහයටට එන්නේ. නැත්තම් මොනරු රෑට ලගින ගහයටට එන්නේ. ගහයටට ඇවිල්ලා අර රංචු එකට කෑ ගහනවා. එකට කෑ ගැහුවාම අර රමාරුලට රිලව් පැටව බය වෙලා බිමට වැටෙනවා. නිදාගෙන හිටිය රිලව් බිමට වැටෙනවා. ඒ වැටෙද්දී ඒගොල්ලෝ මරාගෙන කනවා. මේ නරි ටික ආයිම ඔන්න උදේ පාන්දර පහ වෙනකොට ආයිමත් කෑ ගහගෙන ඉන්නේ. ඔය ගමේ ගිහිල්ලා හැමතැනම කෑම හොයාගෙන උන ආයිමත් ඒගොල්ලෝ වාසස්ථානට යනවා. මේ විදියට හිටපු නරි මහත්ව අද කොහෙවත් මම නම් දැන් නරියෙක් කෑ ගන්නව ඇහිලා නැහැ. දැන් මං ඒ කුටියට ගියොත් කවදාකවත් නරියෙක් කෑ ගන්නව ඇහුනේ නැහැ. දැන් මොකක්ද ඒකෙන් වෙන්නේ? එතකොට නරි ග්‍රහණය සම්පූර්ණයෙන්ම නැතු ගියා. එයි රෑට මේ නරි ගිහිල්ලා අර කුඹුරු වලට බහිනවා. නැත්තම් අර හාලා තියෙන ලියදි වලට බහිනවා. ඒ වාට වසවිස ගහලා තියෙනවා. ඒ වසවිස ගහපු කක්කුට්ටෝ ටික ගෙම්බෝ ටික මැරිලා ඒවා කාලා නරි ටික මැරෙනවා. ඒවා කාලා නරි ටික මැරෙනවා. මං එක ගමකට දවසක් ගියාද්දී ඒ කුටියේ ඉදිරියෙන් කැලේ හැමදාම බල්ලෝ 4-5 දෙනෙක් රංචුවට කැලේට යනවා. ඒ කැලේට යන්නේ මැරිච්ච සත්තුන්ගේ මස් කන්නේ මසටම පුහුණු වෙලා ඒගොල්ලෝ. මේගොල්ලෝ දැන් හැමදාම මේ කැලේට යනවා. මං අවුරුදු 2කින් වගේ ආයිමත් මේ ගමට ගියාම මේ එකම බල්ලෙක්වත් ගමේ නැහැ. මං පොඩ්ඩක් හොයලා බැලුවා මේ බල්ලන්ට මොකද උනේ කියලා. මාතෝ මිනිස්සේ හරකෙකුට වහ දීලා හරක මැරුණා. මැරුණාට පස්සේ බල්ලෝ ටිකේ හරකගේ කුණ කාලා අර බල්ලෝ ඔක්කොම ටික ගමේ මැරුණා. අන්න ඒ වගේ අර ගම්වල හිටියේ නරි ටික මාත්‍යෝ මිනිස්යාගේ වසවිස භාවිතය නිසා. ඒ වසවිස භාවිතා කරන්නේ අස්වන්න දෙගුණ කරගන තෘෂ්ණා වැඩිකම අවිද්‍යාව වැඩිකම මධ්‍යම ප්‍රතිපදාවෙන් බැහැරට යනවා. බරපතල ආකාරයෙන් අනවශ්‍ය ආකාරයෙන් වසවිස භාවිතා කළා. ඒ වසවිස නිසා මැරෙන කක්කුට්ටෝ ගෙම්බෝ කාලා නරි ටික සම්පූර්ණයෙන්ම වඳ වෙලා ගියා. අද නරියේ කෑ ගහනවා මං අවුරුදු ගානකින් අහලා නැහැ. තේන්න. ඒ නිසාම මහත්යෝ මොනරුන්ගේ බිත්තර දැන් සුවසේ වැඩෙනවා. ඒවා හොයාගෙන කන්න සත්තු නැහැ. ඒතර එහෙනම් දැන් මේ විනාශයන් සිද්ධ කරගත්තේ අපිමයි. ඒ විනාශයන් අපිමයි සිද්ධ කරද්දී ඔය සෑම සතෙකුගේම වර්ධනයට හේතුව ඒ සතුන් කාල ජීවත් වෙච්ච ඒ සතුන්ගේ බිත්තර කාල ජීවත් වෙච්ච ඒ සතුන්ගේ වැඩිමිට බාධා වෙච්ච සියලුම ධර්මතාවයන් මිනිස්සයා විසින්ම මිනිස්සයාගේ තෘෂ්ණාව විසින්ම විනාශ කරලා දාලා තියෙනවා. එහෙනම් වැරදිකාරයා මනුස්සයාමයි. මනුස්සයාට තෘෂ්ණාවේ උච්චභාවයට පත්වෙන්න පාර පෙන්නපු මෙච්චර කාලයක් රජ කළ වූ රජයන්මයි. රජයන් හැම වෙලාවම ජනතාවට උගන්වන අධික තෘෂ්ණාව. මොකද රජයේ සෑම කෙනෙක්ම හොයන්න තියෙන මාර්ග ඔස්සේ අප්‍රමාණ ධනය හොයලා ජනතාවට දුන්නේ වැරදි පූර්වාදර්ශයන්. ජනතාවට මධ්‍යම ප්‍රතිපදාවෙන් ජීවත් වෙන හැටි කියලා දුන්නේ නැහැ. ආරෂ්ඨාංගික මාර්ගයෙන් ජීවත් වෙන හැටි කියලා දුන්නේ. පාලකයෝ හැමදාමත් පූර්වාදර්ශී දුන්නේ වංචාවෙන් හෝ දූෂණයෙන් හෝ හොරකමෙන් හෝ කෝටිපතිය වෙන ධර්මතාවයන්මයි. ඒ නිසා ඒ පූර්වාදර්ශයන් ජනතාව ගත්තා. ජනතාවත් කෙටි මං ඔස්සේ කෝටිපතියන් වෙන මාර්ගයට එන්න ඇවිල්ලා මාත්‍යෝ වසවිස භාවිතා කරලා ගොවිබිම්වල හිටිය මේ සමතුලිතභාවය රැකලා දෙන අනවශ්‍ය සතුන්ගේ ගහණය අඩු කළ දෙන ඒ සියලුම පරිසර හිතකාමී සත්වයෝ මරලා දැම්මා. අද සර්පයෝ නෑ. බිත්තර ඉසර ගැරන්ඩියේ කාවට පස්සේ මාත්‍යෝ මේ ගැරන්ඩිය වටේම ගිහිල්ලා ගිහිල්ලා ඔක්කොම සත්තුන්ගේ බිත්තර ටික ගිල්ල දානවා. මොණ්ඩගේ බිත්තර ටිකත් ගිරිනවා. පැටව් හිටියොත් පැටව් කාලා දානවා. ඒවා සමාජය තුළම ගොඩ නැගුණ දේවල්. ඒවා අපි වර්ණනා කරනවා නෙමෙයි. ඒ හේතුඵල ධර්මය තුළින් සමාජය ගොඩ නැගුවා. නමුත් ඒ ගොඩනැගුපු සමාජය අපේ තෘෂ්ණා විසින් මහත්යෝ අපි විනාශ කරලා දෙනවා. එහෙනම් අකුසලයේ විපාක දෙන්නේ තව අකුසල් කරගන්න. දැන් ඒක තේරුම් ගන්න ඕනේ. දැන් රිලා ගානේ හොදටම වැඩි අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. එක්කෝ මේ සත්තු මරන්න, එක්කෝ මේ සත්තු විදේශ වලට විකුණන්න මාසෙට එවැනි දෙයකට ඇයි අකුසලයේ විසින් තව අකුසල් කරා අපි අරන් යනවා. දැන් මොනර ගහණය සමහර වෙලාවට ලියදි පිටින් මොරුන්ට දීලා තිනවා.
මොනරු පස් දිනක් ලියද්දට පැනලා පැයෙන් මුළු ලියද්දෙම තින වීකරල් ටික කනවා. එහෙම කාබ්ද ඕනතරම් මන් දැකලා තියෙනවා. සමහර මේ පොල් වතු තියෙනවා අක්කර 5 6 තනිකර මේ දඬුවෙන්ටයි රිලවුන්ටයි දීලා වඳුරන්ටයි. ඒව ආදායමක් නැහැ. එහෙමනම් මහත්වෝ සමාජය ගොඩනගෙන්න බෑ. ආර්ථිකයක් වැඩෙන්න බෑ. ජනතාවගේ ආර්ථික ශක්තිය ගොඩනගන්න බෑ. නමුත් ඒ තැනට අපි ආවේ මිනිස්යාගේ පාලකයාගේ තෘෂ්ණාව විසින්මයි. ඒ නිසා දැන් අපිට මේ ප්‍රශ්නය විසඳගන්න නම් අකුසලයේ නිසා තව අකුසල් වැඩෙන දිශාවට අපි යන්න වෙනවා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ මේ තත්වයන් අපි පාලනය කරනු ගත්තොත් මේවා අනාගතයේදී විසඳ ගන්න මහත්වෝ මීටත් වඩා බරපතල අකුසල් වලට සත්ව ඝාතනයන්ට සත්ව හිංසනයන්ට සමාජයට යන්න සිද්ධ වෙයි. ඒ නිසා මේ මාට වග කියන්න ඕනේ පවතින රජය. පවතින නෙමේ පැවති ආවූ සියලු රජයන්. මොකද ජනතාවගේ තෘෂ්ණා වැඩි කරලා ජනතා හිතවාදී කුෂිකර්මයට හිතවාදී සත්තු විනාශ කරලා මේ පලිබෝධයන් උඩට එන්න ජනතාවගේ තෘෂ්ණාවමයි උපයෝගී වුණේ. එහෙනම් ඒ නිසා නිරේතුරුව අපි හිතන්න දක්ෂ වෙන්න ඕනේ මේ මොහොතේ මේ සත්ව පලිබෝධයේ අවංකවම පලිබෝධයක් තේන්නාද? නමුත් මේ සත්තු ඝාතනය කළා කියන කාරණෙන් ප්‍රශ්නේ තව තව උච්චභාවයට පත් වෙනවා. නමුත් ඝාතනය කරන්න ඕනේ කියන තැනට සමාජය ඇවිල්ලා තියෙන්නේ සත්තුන්ගේ වර්ධන නිසා නෙමේ, මිනිස්යාගේම තෘෂ්ණාව නිසා කියන කාරණය අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. ඒ වගේම රජයක් හැටියට අපි දක්ෂ වෙන්න ඕනේ. මං කියලා තියෙනවා අපායට යන්න බැරි නම් කරුණා කරලා රජ වෙන්න එපා. අපායට යන්න බැරි නම් කරුණා කරලා දේශපාලනය කරන්න එන්න එපා. තේන්නේ? එහෙම කළොත් රටත් විනාශ වෙනවා, තමනුත් විනාශ වෙලා යනවා. මොකද ජනතාවගේ යුතුකම් මිටු වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ. අද මං අහලා තියෙනවා රටේ කුෂිකාර්මික නිෂ්පාදන වලින් 140ක් විතර මේ සතුන් කාලා දානවා කියලා. එහෙනම් එකක් තේරුම් ගන්න, තිරිසන් සතාගේ ජීවත් වීම උදෙසා මිනිස්යාගේ ජීවත් වීමේ අයිතිය නැති කරනවා නම් එතන බොහොම දුර්වල ධර්මතාවයක් තියෙනවා. හොඳට තේරුම් ගන්න ඕනේ. තිරිසන් සතාට දෙන ආනේ ආනිසංස 100ක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම දුස්සීල පුතග්ජන කෙනාට දෙන දානේ ආනිසංස 1000ක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ඔබ බලන්න දුස්සීල පුතග්ජන කියන කෙනා ගන්නකෝ, තිරිසන් සතා කියන කෙනා ගන්නකෝ. එතකොට තිරිසන් සතාට දෙන්නා වූ දානේ ආනිසංස 100යි. දුස්සීල කෙනාට දෙන්නා වූ දානේ ආනිසංස 1000යි. ඔබ රජයක් හැටියට දුස්සීල පුතග්ජන කෙනාට ලබන්නා වූ ආහාර වලින් 140ක් විනාශ වෙන්න ඇරලා ඔබ අර තිරිසන් සතා පෝෂණය කරනවා නම් එතනේ සමාජයේ කඩාවැටෙන සමාජයක්මයි. පිනෙන් කුසලේනුත් කඩාවැටෙන සමාජයක්. එතකොට බලන්න තිරිසන් සතා මෙතන ජනතාවගේ පන්සිල් රකින්න ජනතාවගේ අටසිල් රකින්න ජනතාවගේ මෛත්‍රිය වඩන ජනතාවගේ තිරිසන් සතාටම අනුකම්පා කරන ජනතාවගේ තිරිසන් සතාටම මෛත්‍රිය කරන ජනතාවගේ බවභෝග සම්පත් පෙනී පෙනී විනාශ කරනවා නම් ගහක ගෙඩියක මේ කොලේක මේ සියල්ල විනාශ කරනවා නම් එළවලු ටික පළතුරු ටික විනාශ කරනවා නම් තේන සතාගේ නිදහස උදෙසා අපි මේ වාට විසඳුම් ගන්න නැත්නම් ඉන් අදහස් වෙන්නේ අපි මේ තිරිසන් සතුන්ට කරන්නා වූ අසාධාරණයක්. හොඳට තේරුම් ගන්න. මේ සම්මාදිට්ඨිය තියෙන්න ඕනේ පාලකින්ට. මේ පාලකින්ට මේ සම්මාදිට්ඨිය නැත්තම් මේව තේරුම් ගන්න අපේ රටේ පාලකින්ට සම්මාදිට්ඨිය නැහැ. අපේ රටේ පාලක පින්වතුන්ලා මොකද කරන්නේ? සිල්වත් මිනිස්සු විතරක් නෙමෙයි සංඝයාගේ දේ මේ සිටසන් සත්තු විනාශ කරනවා. දාන ශාලාවට පැනලා ස්වාමින් වහන්සේලා 19කට තියෙන දාන විනාශ කළා දානවා. දාන ශාලාවට පැනලා පළතුරු ටික විනාශ කළා දානවා. එතකොට බලන්නකෝ දැන් මොකද්ද වෙන්නේ? මේ දාන ශාලාවේ සංඝයා අරමුණු කරගෙන පූජා කරපු දානේ තියෙන්නේ. එතකොට ගෙදරක මිනිස්සු සිල්පද පහ ආරක්ෂා කරගෙන සම්මා ආජීවයෙන් හොයාගත්ත මුදලින් හදාගත කෑම ටික තියෙන්නේ. මිනිස්සයා සිල්පද ආරක්ෂා කරගෙන කරපු වගාවක් තියෙන්නේ. එතකොට මේ වගාවන් මේ ආහාර තිරිසන් සතා විනාශ කරද්දී මේ තිරිසන් සතා කරගන්නා වූ අකුසලේ ප්‍රමාණය අපිට හිතාගන්න බැහැ. මම පින්ඩපාතේ ගිහිල්ලා උදේ 6ට ඇවිදලා ගමට ගිහිල්ලා කිලෝමීටර් 3-4ක් ඇවිදලා දාඩිය දාගෙන මම පින්ඩපාතේ ගෙනල්ලා මගේ කුටිය ඇතුලේ තියලා මම මූණ හොදන්න යද්දී රිලවෙක් ඇවිල්ලා මේ පින්ඩපාතේ පාත්‍රේ පෙල්ලුවොත් මාත් ඔය රිලවට ලැබෙන විපාකය කල්ප ගානක් බරපතලයි. මන් දන්නවා. එහෙනම් කවුද වග කියන්න ඕනේ? කවුද වග කියන්න ඕනේ? ඒ අහිංසක සතා වග කිය යුතු නැහැ. ඒ අහිංසක සතා අයව දන්නේ නැහැ. යාට හිතන්න ශක්තියක් නැහැ. ඒ නිසා සතුන් නෙවෙනි තත්වයකට පත් කරන්න හේතු වෙච්ච ජනතාවයි රජයයි වග කියන්න ඕනේ. ඒ නිසා අද තිරිසන් සතා, අලියා කියන සතා, වනාලියා කියන සතා, රිලවා කියන සතා, මොනරා කියන සතා, දඬුලේනා කියන සතා, ඉට්ටෑවා කියන සතා
මහත්යෝ මේ ලෝක ධාතුවේ බලවත්ම අකුසල් කරන සත්තු බවට මිනිසයා විසීම පත් කරලා තියෙනවා. එයි මේ යහපත් ආකාරයෙන් ජීවත් වෙන ගොවි ජනතාවගේ සියලු ගොවි නිෂ්පාදන මේ සත්තු විනාශ කළා දාන. ඊටින් අපි බලන්න ඕනේ එක දවසකට මේ තිරිසන් සතුන් කරගන්නා වූ අකුසලේ ප්‍රමාණය පොඩිද කියලා. නමුත් අපි මොකද්ද කරන්නේ? අපි තිරිසන් සතාට එක දීලා සුන්දර මිනිසයා දෙකට දාන. තිරිසන් සතා බේරන්න ගිහිල්ලා මේ මිනිස් ජීවිතේ කාම ලෝකේ ඉපදුන මේ සුන්දර මිනිසයාගේ අයිතිය අපි නැති කළා දාන. තිරිසන් සතා බේර ගන්න ගිහිල්ලා මේ සුන්දර පිනෙන්නුපන් මිනිසයාගේ තියෙනා වූ භවෝග සම්පත් අහිමි කළා දාන. ඒක තේරුම් ගන්න. එනිසා මෙතන බරපතල වූ දෙපැත්තෙම බරපතල වූ ප්‍රශ්නයක් තියෙනවා. මිනිසයාගේ භවෝග සම්පත් විනාශ කිරීම නිසා මේ තිරිසන් සත්තු බරපතල වූ අකුසලයකට යනවා. ඒක තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න සම්මා දිට්ඨිය තියෙන්න ඕනේ. ඒතර ඒකයි මං කිව්වේ පහලකේ අපාය යන්න බැරි නම් කරුණා කළා පාලනෙට එන්න එපා. ඒතර මම බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකේ මට කියන්න බෑ සත්තුන්ට හිංසා කරන්න කියලා. මට කියන්න බෑ සත්තු මරන්න කියලා. මට කියන්න බෑ සත්තු පිටරට පටවන්න කියලා. නමුත් මම මේ රටේ පාලකයා නම් මන් දන්නවා කළ යුතු දේ මොකද්ද කියලා. නමුත් මම මේ රටේ පාලකයා නෙමෙයි. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මට මෙතනදී කියන්න තියෙන හේතුඵල ධර්මයන් පමණයි. සත්තුන්ට හිංසා කළොත් මෙන්න ඔබට වෙන විපාකේ. සත්තු ඔබට හිංසා කළොත් මෙන්න සතාට වෙන විපාකේ. අන්න බුදුරජාණන් වහන්සේ මට පවරපු කාර්යය. නමුත් මම මේ රටේ පාලකයා නම් මන් දන්නවා හෙට කරන්න ඕනේ දේ මොකද්ද කියන කාරණේ. නමුත් මං අපායට යන්න බය නිසායි පාලකෙක් නොවේ භික්ෂුවක් බවට. ඒ නිසා මම පාලකීන්ට කියනවා ඔබ අපායට යන්න බැරි නම් කරුණා කරලා ඔතනින් අයින් වෙන්න. මොකද ඔබලා ගන්නා වූ මේ වැරදි තීරණ නිසා දුර්වල ක්‍රියාවන් නිසා තිරිසන් සත්තු මේ සුන්දර මිනිස්සෙගේ දේ විනාශ කරලා මේ ලෝක ධාතුවේ බලවත්ම අකුසල් කරන සත්ත්ව කොට්ටාසයක් බවට පත් කරලා තිනවා. ඒ නිසා නිහතරව දක්ෂ වෙන්න මෙතන බරපතල අර්බුදයක් තිනවා. මේ අර්බුදය විසින් එක පැත්තකින් මිනිස්යා අකුසලයට තුලට යොමු කරනවා. අනිත් පැත්තෙන් ඒ අකුසලයට වඩා දසදහස් ගානක ශක්තියකින් තිරිසන් සතාට අකුසලයට යොමු කරනවා. නමුත් විසඳුමක් තියෙනවා. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. මට ඒ විසඳුම කියන්න බෑ. මං පාලකෙක් වුණා නම් මං ඒ විසඳුම කියනවා. ශ්‍රාවකෙක් හැටියට මට කියන්න පුළුවන් සිල්පද බිඳ ගන්න එපා. සත්ව හිංසාවට සත්ව ඝාතනයට යන්න එපා. ඔබ ඔබේ භවභෝග සම්පත් විනාශ කරනවා කියලා සත්තු ඝාතනය කළොත් අනිවාර්යයෙන්ම ඔබ ඊළඟ ජීවිතයේ රිලවෙක් මොනරෙක් වෙලා ඔබත් ඝාතනයට ලක් වෙනවාමයි. අන්න ඇත්ත. අන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. නමුත් මම රාජ්‍ය නායකයෙක් නම් මම ඔය ඇත්ත තුල ස්ථානගත වෙන්න මට බෑ. මම ජනතාව ආරක්ෂා කරන්න ඕනේ, ජනතාවගේ භවභෝග සම්පත් ආරක්ෂා කරන්න ඕනේ, ජනතාවගේ ආර්ථිකය ආරක්ෂා කරන්න ඕනේ. ඒ උදෙසා මම චේතනාන්විතව කළ යුතු දේ කරන්න මම දක්ෂෙක් වෙන්න ඕනේ. බිම්බිසාර රජතුමා තමන්ගේ ප්‍රාන්තයේ තිබ්බේ යුද්ධය නිමා කරන්න තමන්ගේ හමුදාව යැව්වා. නමුත් අකුසල් කරගත්තේ නෑ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. අකුසල් කරගත්තේ නෑ. හමුදාව ඇරියා. බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කිව්වා භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ මගේ හමුදා නායකින්ට ධර්මය කියලා පැවිදි කරනවා. අරහෙ තස්තවාදී බලවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වහාම විනයම් පන වෙනවා. කිසිම රාජ්‍ය බටෙකුට මීට පස්සේ පැවිදි වෙන්න බෑ කියලා. අන්න බුදුරජාණන් ධර්මයේ. බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ නෑ යුද්ධ කරලා හරියන්නේ නෑ. යුද්ධ කරලා හරියන්නේ නෑ රජතුමනි, ඒ පැවිදි වෙච්ච අයට පැවිදි වෙන්න දෙන්න. ඒක එතනයි නිවන තියෙන්නේ. එහෙම කිව්වේ නෑ. ඒ නිසා මම ඔබට කියනවා මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. මම ශ්‍රාවකෙක් නිසා ඔබට සීලය ගැනයි මම කියලා දෙන්නේ. නමුත් මම පාලකෙක් වුණා නම් කළ යුත්තේ මොකද්ද කියලා මම දැන් කියනවා. නමුත් මම පාලකෙක් නෙමෙයි. තෙරුවන් සරණයි. හොඳයි පිංගතුන් කල්පනා කරන්න මේ සුන්දර උදෑසන සිරස ගුවන් විදුලි ඉදිරියේ වාඩි වෙලා මේ උතුම් ධර්ම යාත්‍රා ධර්ම දානමය පින්කම ශ්‍රවණය කරලා මේ රැස් කරගත් ආ වූ සෑම පිනක්ම මුලින්ම අපගේ උත්තරීතර මහා නායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයටත් ඒ වගේම කල්යාණ මිත්‍රභාවයෙන් මේ උතුම් ධර්මයන් ශ්‍රවණය කර අප්‍රමාණ වූ පින්වතුන්ලාටත් ඒ වගේම
බොහෝම මෙත් සිතින් අපට උපකාරක ධර්මයන් සකස් කර දුන් ඒ පින්වත් සාරද මහත්මයාට පින්වත් පුබුදු මහත්මයාට සිරස ප්‍රදානී සජිත් රත්නායක මහත්මයා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයේ පින්වතුන්ලාට මේ උතුම් ධර්ම දානමේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ දැකීමට අවබෝධ කිරීමට මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා සියලුම දෙනාට මෙසිතින් ආශිර්වාද කරනවා දීර්ඝායුෂ සැලසේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු